අයිබෝන් මේ වෙලාවේ බැංකුව YouTube channel එක බලන ඔයාලා හැමෝටම. ඉතින් අද අපි වීඩියෝ එකක් ගෙනාවා ඔගොල්ලෝ ස්ථාවර තැන්පතුවක් දාලා මාසිකව පොලිය ගන්නවා නම් මේ දවස්වල ඔයාලට හම්බෙන ස්ථාවර තැන්පතු පොලිය අනුපාත මොනවද කියලා වීඩියෝ එකක්. ඉතින් අපේ පහුගිය වීඩියෝස් බලපු ගොඩක් අය ඉල්ලලා තිබුණා මේ දවස්වල ශ්‍රී ලංකාවේ බැංකු වලින් පොලිය මාසිකව ගන්න ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලිය අනුපාතික ගැන වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. ඉතින් ඔන්න අද අපි වීඩියෝ එකක් ගෙනාවා ලංකාවේ බැංකු වලින් ඔයාලා ස්ථාවර තැන්පතුවක් දාලා ඒකේ පොලිය මාසිකව ගන්නවා නම් කවුද වැඩිපුරම පොලියක් ගෙවන්නේ කියලා වීඩියෝ එක. ඉතින් අද අපි වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ channel එක subscribers ලා 5000 සීමාව පහු කරලා තියෙනවා. ඉතින් ගොඩාක්ම ස්තුතියි පළවෙනි subscriber ගේ ඉඳන් අද වෙනකල් අපේ channel එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම. ඉතින් ආදරෙන් ඉල්ලා සිටින ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම අපේ channel එක subscribe කරලා අපිට මේ channel එක ඉස්සරහට කරගෙන යන්න උදව්වක් දෙන්න. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරන්න ඕනේ පහුගිය සති කීපය තුල ලංකාවේ ස්ථාවර තැන්පත්තු සඳහා බැංකුවලිනුයි ෆයිනන්ස් කම්පැනි වලනුයි ගෙවන පොලිය අනුපාතිකය සීග්‍රයෙන් අඩු වුණා. සමහර ආයතන 105ක 6ක විතර ප්‍රමාණයක් අඩු කරලා තියෙනවා ඒගොල්ලෝ ස්ථාවර තැන්පත්තු වලට ගෙවන පොලිය. සමහර බැංකු ස්ථාවර තැන්පත්තු සඳහා ස්පෙෂල් රේට්ස් එහෙම නැත්නම් විශේෂ පොලිය අනුපාතික දෙන්නේ නැති තරම්. ඉතින් අපි කියන්න ඕනේ මේ වෙලාවේ ලංකාවේ ස්ථාවර තැන්පත්තු සඳහා ගෙවන පොලිය අනුපාතික ටිකක් අඩු වෙන ට්‍රෙන්ඩ් එකක තමයි තියෙන්නේ. ඉතින් අපි අද මුලින්ම බලමු ඕගොල්ලෝ මාස 6ක ස්ථාවර තැන්පතුවක් දාලා පොලිය මාසිකව ගන්නවා නම් කවුද ඕගොල්ලන්ට වැඩිම පොලියක් ලබා දෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට පේනවා NDB එක තමයි වැඩිම පොලියක් ලබා දෙන්නේ 116.75යි. ඊට පස්සේ DFCC එක ගෙවනවා 115.96ක්. කාගිස් බැංක එකත් ගෙවනවා 115.96ක්. NTB එක ගෙවනවා 115.45ක්. ඉතින් ඔය විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මාස 6ක ස්ථාවර තැන්පතුවක් දාලා ඔයාලා පොලිය මාසිකව ගන්නවා නම් මොනවද ඔයාලට මේ දවස්වල හම්බෙන හොඳම පොලිය අනුපාතිකය කියලා. ඉතින් ඊළඟට අපි බලමු ඔයාලා අවුරුද්දක ස්ථාවර තැන්පතුවක් දාලා ඒකේ පොලිය මාසිකව ගන්නවා නම් කවුද වැඩිම පොලිය අනුපාතිකයක් ගෙවන්නේ කියලා. ඔයාලට පේනවා NDB එක තමයි වැඩිම පොලියක් ගෙවන්නේ 117.5යි. STB එක ගෙවනවා 116.5ක්, DFCC එක ගෙවනවා 115.8ක්, Cargill Commercial, HNB Sampath Bank ඔය ඔක්කොම ගෙවන්නේ 115.8යි. Ceylan Bank එක ගෙවනවා 115.5ක්. ඉතින් ඔය විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ අවුරුද්දක ස්ථාවර තැන්පතුවක් දාලා මාසිකව පොලිය ලබා ගන්නව නම් මොනවද ඔයාලට මේ දවස්වල හම්බෙන රේට්ස් කියලා. ඉතින් ඊළඟට අපි බලමු අවුරුදු දෙකක ස්ථාවර තැන්පතුවක් දාලා මාසිකව පොලිය ගන්නවන කවුද වැඩිම පොලියක් ලබා දෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා STB එක. එහෙම නැත්නම් සනස ඩෙවලොප්මන්ට් බැංක එක තමයි වැඩිම පොලිය අනුපාතිකයක් ගෙවන්නේ 116.75. NDB එක ගෙවනවා 116.20. සම්පත් බැංක එක ගෙවනවා 115.25. ඉතින් ඔය වගේ ඔයාලට බලා ගන්න පුළුවන් අවුරුදු දෙකක ස්ථාවර තැන්පතුවකට මාසිකව පොලිය ගන්නවන මේ දවස්වල ලංකාවේ බැංකු වලින් හම්බෙන රේට්ස් මොනවද කියලා. ඉතින් ඊළඟට අපි බලමු ඔයාලා අවුරුදු 3ක ස්ථාවර තැන්පතුවක් දාලා පොලිය මාසිකව ගන්නවනම් කවුද ඔයාට වැඩිම රේට් එකක් ගෙවන්නේ, ඒ වගේම මොකද්ද ඔයාට හම්බෙන වැඩිම රේට් එක කියලා. ඉතින් ඔයාලට පේනවා 117ක පොලියක් තමයි වැඩිම පොලිය විදිහට තියෙන්නේ. ඒක ගෙවන්නේ සනස ඩෙවලොප්මන්ට් බැංක් එක. NSB එක ගෙවනවා 115.22. NDB එක ගෙවනවා 115.1. සම්පත් බැංක් එක ගෙවනවා 115. ඉතින් ඔය විදිහට ඔයාට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ අවුරුදු 3ක ස්ථාවර තැන්පතුවක් දාලා පොලිය මාසිකව ගන්නව නම් මොනවද ඔයාට මේ දවස්වල හම්බෙන පොලිය අනුපාත කියලා. ඉතින් ඊළඟට අපි බලමු ඔයාලා අවුරුදු 4ක ස්ථාවර තැන්පතුවක් දාලා පොලිය මාසිකව ලබා ගන්නව නම් ලංකාවේ බැංකු වලින් කවුද ඔයාට වැඩිම පොලියක් ලබා දෙන්නේ කියලා. ඔයාලට පේනවා සනස ඩෙවලොප්මන්ට් බැංක එක තමයි වැඩිම පොලියක් ලබා දෙන්නේ 117.25ක්. කමර්ෂල් බැංක එක ගෙවනවා 116.6ක්. NDB එක ගෙවනවා 114.5. ඉතින් ඔය විදිහට ඔයාට බලා ගන්න පුළුවන් ඔයා අවුරුදු 4ක ස්ථාවර තැන්පතුවක් දාලා පොලිය මාසිකව ලබා ගන්නවා නම් මොනවද මේ දවස්වල හම්බෙන පොලිය අනුපාත කියලා. ඉතින් ඊළඟට අපි බලමු ඔයාලා අවුරුදු 5ක ස්ථාවර තැන්පතුවක් දාලා පොලිය මාසිකව ලබා ගන්නවා නම් කවුද වැඩිම පොලියක් ලබා දෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති සනස ඩෙවලොප්මන්ට් බැංක එක තමයි 117.5ක වගේ වැඩිම පොලියක් ලබා දෙන්නේ. සම්පත් බැංක එක ගෙවන්නේ 116.25යි.
NSB का गेवानी 15.5 लंका बैंक गेवना 14.25 इतनी ओया विधियट वाट बलागन पुलुआ वाला अवधु पहा स्थावर तंपत दाला पोलिय मासिक लबा गन वना मनवाद वाला मे दवस हम पोली अनुपात कियला इतिंग अपे पाहुगे वीडियो बालक वाला तेरन ऐति मे पोलिय सहन विधियट अडुला कियला ඉතින් අපිට තේරෙන විදිහට සාමාන්‍ය 5%කට වැඩිය මේ පොලිය අඩු වෙලා තියෙනවා. ඉතින් ගොඩක් අය අපේක්ෂා කරන්නේ මේ ස්ථාවර තැන්පතු පොලිය තව දුරටත් පහළයයි කියලා. ඉතින් හැමදාම වගේ මතක් කරනවා ඔයාලා ස්ථාවර තැන්පතුවක් දානකොට ඔයාලට හම්බෙන පොලිය ගැන විතරක් නෙමෙයි හිතන්නේ. ඔයාලා ස්ථාවර තැන්පතුවක් දාන කාලෙන් හොයලා බලන්න ඕනේ දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳව දැනුවත් කරලා විස්තරාත්මක වීඩියෝ එකක් කරලා තියෙනවා. මේ වීඩියෝ එකෙන් අපි කියන්නේ ස්ථාවර තැන්පතුවක් දාන කලින් ඕගොල්ලෝ හොයලා බලන්න ඕනේ වැදගත් දේවල් මොනවද කියලා. ඉතින් ඔයගොල්ලෝ ස්ථාවර තැන්පතු දාන කෙනෙක් නම් ස්ථාවර තැන්පතු දැම්ම කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ගිහින් බලන්න. මේ වීඩියෝ එක වලට ගොඩාක්ම වැදගත්. ඉතින් මේ වීඩියෝ එකේ කාඩ් එක තමයි ඔය දකුණු අත පැත්තේ යන්නේ. ඉතින් ඔන්න ගොඩාක් අය අහලා තිබුණෝ ලංකාවේ බැංකුව වලින් මාසිකව පොලිය ගන්නවා නම් මේ දවස්වල ස්ථාවර තැන්පතු වලට හම්බෙන පොලිය අනුපාතික මොනවද කියන ප්‍රශ්නෙට අපි උත්තරයක් විදිහට මේ වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට ලයික් කරන්න. එතකොට තමයි YouTube එකෙන් ඔයාලා වගේ අය අතරට මේ වීඩියෝ එක අරගෙන යන්නේ. ඉතින් අපි මේ තොරතුරු හොයාගන්නේ සැලකිය යුතු කාලයක් වැය කරලා. ඉතින් ඒකට කරන අගේ කිරීමක් විදිහට අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපි ඔය දිරිගන්වන්න. ඉතින් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ඉතාමත් ඉක්මනටම හමු වෙමු. ගිහින් එන්නම් සුබ දවසක්.